ඔබද ලක්ෂපති ඔහුද ලක්ෂපති මීට වගකිව යුත්තේ කවුද උනොමට මාව තිමි මම උඹ හැංගත කරලා තලගොයෙක් වගේ නෑ නෑ ලස්සනයි ලස්සනයි තාරකා වාසල මැදලි කරාටි ඉගෙන ගන්න පටන් ගත්ත මොන අවුරුද්දද චන්දන කියලා තියෙනවා චන්දන නාමය අතේ කොටාගෙන ඉන්නේ පුතාට අවුරුදු 30ක් සම්පූර්ණ වුණාට පස්සේ ඒ පුතාගේ අම්මා ඒ හීනේ හැබෑ කරගන්න එක බල දුර ගව ශක්තිය ජන ශක්ති ලයිෆ් අද මා ගාව ඉන්න තාරකාව තාරකා වාසල මුදලි ආරච්චි ඈ තාරකාවි එහෙම තමයි කියන්නේ කොහොමද දැක්කේ හොඳින් ඉන්නවනේ අර ඈ තාරකාවි කියලා කියනවා ඇහිලා පොඩි ළමයෙක් ඇහුවලු තාරකන්නේයි වෙන කන්ද දෙන්නේ නැද්ද අක්කගෙන් අහම කවුරු නැද්ද කියලා කියනවා කියලා තියෙනවා ක්ලාස් වල එකේ කියලා ඉතින් දැන් මේ අද අක්කට මම ආරාධනා කළේ අලුත් වැඩසටහන පටන් ගන්නවා ඒක දන්නේ නැහැ නේ නෑ ඔයා කිව්වේ නෑ රහසක් රහසක් මේක මංගල වැඩසටහන ඒ වැඩසටහනේ නම තමයි මිත්‍ර සමාගම ඒකේ පැහැදිලි කිරීම තියෙන්නේ සීමා රහිත අල්ලාප සල්ලාපය ජීවිතේ අපිට හමු වෙච්ච දුක සැප එකට බෙදාගත්ත ලස්සනට කතා කරන දේවල් තියෙන ආදරණීය චරිත ගෙන්නාගෙන කරන කතා බහේ පළමු වැඩසටහන සතුටුයි ඔයා මට ආරාධනා කරලා සතුටුයි පළවෙනි වැඩසටහන ඇත්තටම රහසක් නේ මම දැනගෙන හිටියා ඔයා ගැන සාමාන්‍ය වැඩසටහනට කතා කරා කියලා ඉතින් දැන් එහෙම කිව්වට පස්සේ අක්කේ දැන් සාමාන්‍ය විදිහට පටන් ගන්න විදියක් නැහැ මට මේක පෙන්වන්න තියෙන ඔයාලට දැන් මිත්‍ර සමාගමේ මිත්‍රත්වය පටන් ගත්ත තැනක් කාලයක් දෙයක් පෙන්වන්න උදාහරණයක් තියෙන්නේ මතකද මේක මේ මං හිතන්නේ 2004 වෙන්න ඕනේ නේ 4 වගේ ලයිව් ඇටේට් පටන් ගත්ත මම ලයිව් ඇටේට් කරන්න පටන් ගත්ත කාලේ හැබැයි අක්කලා එවනකොට ජේෂ්ඨ නිවේදිකාවන් මේ නිකන් ඒ කාලේ නිකන් මම හුඹ හැංගත කරලා තලගොයෙක් වගේ නෑ නෑ ලස්සනයි ලස්සනයි ඉතින් අක්කේ මේ ස්තුති ආවාට සහ දැන් අක්ක මම දකින්නේ සහ මේ බොහෝ අය දකින්නේ ස්වර්ණවාහිනිය හරහා තමයි නිවේදිකාවක් විදියට ස්වර්ණවාහිනිය අක්ක කරපු වැඩසටහන් වලින් ලයිව් ඇටේට් අතිශය ජනකාන්තම විදියට ජනතාව අතරට ගිය වැඩසටහනක් ඒ කාලේ ප්‍රවෘත්ති විදිහ නේ ඒත් වැඩසටහනක් විදියට නේ මුලින් පටන් ගත්තේ නේද ඊට පස්සේ ප්‍රවෘත්ති හැටේ එන්න හදාගත්තේ ඒ ඔක්කොම ඇස්සේ හෙලිදරව්වනේ කෙලිම කවුද මේ හෙලිදරව්වේ අමුතු හඬක් තියෙන ලස්සන රුවක් තියෙන කෙල්ල කියලානේ කට්ටිය හොයන්න පටන් ගත්තේ. ලයිව් ඇටේට් වලට කලින් නේ. ඔව් හෙටතරම් විතර කලින්. ගවේෂණ වැඩ වංචා හොයන ජනතාව අතරට මුලින්ම ගිය වැඩසටහන තමයි මේ හෙළදරව් නේ. ඔව් බස් එක යන්නවත් බෑ. එතකොට මම බස් එකේ යන කාලේ මේ අර මුල්ම කාලේ මෑතක ගම බස් එක තමයි මම ගියේ. මේ මුල්ම කාලේ මං වාදිසියවත් වැරදිලා අඳුරගත්තොත් අර මිනිස්සුෙන් බය වෙන ගතිය තිබ්බා. ඊළඟට මගේ වැඩක් කරගන්න මම ওই මොකක් හරි රජයේ ආයතනයකට හරි එහෙම ගියාම මොකක් හරි රහසක් හොයන්න තමයි මම මේ ඇවිල්ලා. කැමරාවක්වත් සංගවගෙන නැති කියලා ඔන්න ඔක්කොම ඉතින් බය වෙලා ඊළඟට මගේ වැඩ කරගන්න වෙන්නේත් නැහැ හැබැයි කොමාරි. ආට මතකද මේ කතා කරපු ස්ටයිල් එක? ටෝන් එක ඒක මේ ඒක ඇත්තටම ඒක මේ ඔක චන්දනයේගේ අදහසක්. ඒක දිග වාක්‍ය නෑ ඇත්තටම. ඔගේ ඒක නිතර කියවෙන එකක් තමයි. මීට වගකීව යුත්තේ කවුද? ඩිං ඩිංගල් මියුසික් එක උතනවා නේ අනේ කෙන්න ඕනේ ඒ මියුසික් එක. හරි මං කියන්න. හරි ඔය පටන් ගන්න. ඔය මියුසික් එක. මීට වගකීව යුත්තේ කවුද? ඩිං ඩිං. සමේ මියුසික් එකට අකයි නා. නෑ මට ඉස්සර ස්වර්ණවාහිනියෙන්දිත් ඕක දැන් මම සමහරලාට කැන්ටීන් එකට එමු තේබොන ගියාම මේ තේකක් බිවි ඉන්නකොට කවුරු හරි අපේම ඉතින් අපේ සගියෝ තමයි අපිත් එක්ක වැඩ කරන්න එකට යන ඉතින් හරිම සහයෝගය දෙන කණ්ඩායමක් හිටියනේ කැන්ටීන් එකට ගියාම ඔන්න තේකක් බිවි ඉන්න කවුරු හරි අපේ යුනිට් එකේම කවුරු හරි මේ වාට වග් කියුත් එක්ක උද ඩිං ඩිං නෝඩේක මතක් වුණා. ඔයා කිව්වා මට මතක් වුණා. දැන් අක්ක චන්දනයිය ගැන කතා කරපු හින්දාදී චන්දනයිය ගැන අනිවාර්යෙන් අහන්න වෙනවා. චන්දනයිය ගැන නොදන්නා කෙනෙක් නැහැ මේ වැඩසටහන බලන. හැබැයි චන්දන අයියා කියන්නේ චන්දන සූර්යබණ්ඩාර මහතා. දැන් චන්දන සූර්යබණ්ඩාර සහ තාරකා වාසමුදලි ආරච්චි කියන්නේ
සැමියා සහ බිරිඳ කියන එක නොදන්න අය ඉන්නත් ඉඩ තියෙනවා. මොකද ඒකට මම ප්‍රශ්නකුත් අහනවා පස්සේ වෙනම. දැන් ඒ චන්දන අයව සම්බන්ධ කරගත් හින්දාම අහන්න වෙන්නේ ඇත්තටම අක්කේ ඔබද ලක්ෂපති ඔහුද ලක්ෂපති? ඔහු ඔහු ලක්ෂපති අනිවාර්යයෙන්ම මම නෙමෙයි. එතකොට ඔහු ලක්ෂපති නම් ඔබ කෝටිපතිද? ලක්ෂපතිවත් කෝටිපතිවත් නෙමෙයි. අර සාමාන්‍ය චන්දන සූරි බණ්ඩාර තමයි ගෙදර ඉන්නේ. එයා තමයි ගෙදරට ඉන්නේ නේ. ලක්ෂ කෝටි ඔක්කොම එතනින් තියෙනවා. මම කැමතිත් එයාට. මම ඒක තමයි දැන් ගොඩක් වෙලාවට අක්කේ දැන් අපි චන්දන අයව පෞද්ගලිකව දන්නව හඳුනනවා. ඒ සැහැල්ලු බව සුගත බව දකින්නවා. දාර පිටින් දකින්න ඕන කරනට පේන්නේ කෙලෙම මේ මහාචාර්ය වරේග්ගේ සාරගර්භ අර ගාම්භීර ලීලාවක් ස්වභාවයක් නේ තියෙන්නේ. ඇත්තම චන්දන සූරි බණ්ඩාර මොන වගේද? කවුරු හරි එක විශ්වාස කරන්නේකුත් නැහැ සමහර විට. දැන් ඔය මම දන්නේ ඉතින් ආයතනවල එක වැඩ කරද්දී එළියේ ඒ වැඩ කරනකොට කොහොමද තියෙන වාතාවරණය කියලා මුතර ගෙදර අර ඔයා කිව්ව සාර ගතර ගාම්භීර එහෙම ගැන පේන්නේ නැහැ නේ? එහෙම කියන්නේ නැහැ බෑ. යාළුවෙක් වගේ කියන්නේ ඇත්තටම අර ඇත්තක ජීවත් වෙන හැටි ලේසි. ඒකනේ මම තෝරගත්තේ. ඒකනේ අනිකාගේ දැන් මේ සමහරු දන්නේ මේ තාරකා චන්දන කියන්නේ මේ කපල් එක අයියේ නංගි කියලා සමහරු. ඒක මම දකින්න එකක් තමයි. ඒ කියන්නේ කොයි වෙලාවක චන්දන අයියා තාරකා අක්කාගේ හැකියාවන් වලින් දක්ෂතාව වලින් ගොඩ යන්නවත් තාරකා අක්කා චන්දන අයියාගේ ජනප්‍රියත්වයෙන් ගොඩ යන්නවත් උත්සාහ කරන බව පේන්න නැහැ. ඒක දෙන්නම හිතාමතාම කරන දෙයක්ද? නෑ මල්ලි. දැන් මට හිතෙන්නේ ඇත්තරම දැන් අපි මහන්සි වෙලා ක්‍රමානුකූලව හදාගත්ත අපේ තියෙනවනේ යමක්. එතකොට ඒ කියන්නේ කාලය තිස්ස මිසු අපි වඳුරනවා වෙන වෙනම පුද්ගලව හැටියට. එතකොට ඒ දෙක අර ඉතින් එක්කෙනෙක්ගෙන් යැපෙන්නේ එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මං හිතන්නේ දෙන්නටම ස්වාදයි. මම නම් හරි ස්වාදීනේ දැන්. අර මං ඉස්සලම් බැලුවේ ෆොටෝ එකේ නම් ඒක දැක්කහම නම් පෙවුනා අක්කා සහ මල්ලි කියන ගතිය. හැබැයි දැන් මේ බලන්න කාලෙම වෙනස කරුනේ. දැන් නිකන් අයියා සහ නංගී වගේ නෝ. දැන් පේන්නේ කොයි කාලේද ඔය වයස නතරුණියක්ගේ මතකද වයසර ස්වන් වෛරී මට කියන්නම අන්න එක කියන්න ඕනේ සදා කෙල්ල ඉස්සර වරාගේ සදා කෙල්ල කියලා එදත් කෙල්ල අදත් කෙල්ල ඒ හැබැයි දැන් අවුරුදු ගානක් කලින් නේ 2006 විතර ඔව් අවුරුදු 15 විතර කලින් දැන් දැනුත් එමු කියන පොන්ද අනිවාර්යයක් දැන් මෙහෙම දැක්කේ ඕනේ ෆ්‍රේම් එක දැක්කම හරිම රාය තාර කණංගෙත් ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා කියන්නේ ඉතින් ඔයගේ තව ප්‍රශ්නයක් මම අහන්න දැන් ලොකු පුතාගේ වයස කීයද? 30යි දැන්. ලොකු පුතාට අවුරුදු 30ක්. එතකොට වෘතියෙන් පුතා නීතිඥවරයෙක් දැන්. දෙවැනි පුතාට? දෙවැනියට 18යි. සාමාන්‍ය පෙළ ලිව්ව ඉපරිද. පොඩ්ඩා පහේ පන්තියේ දැන් එයාට 10යි. 10යි. මම හිතන්නේ පුතත් එක්ක ඉන්නකොටවත් කවදාවත් මේ කෙනෙක් හිතන්නේ නැහැ නේද අම්මයි පුතයි කියලා. නෑ එක දවසක් රොටරි එකේ එයා ක්ලාස් යද්දි ඒ ලෙවල් කරද්දි ඉතින් එයාව දාන මම ගියා ක්ලාස් එකකට. දාන්න ගියාම දැන් කාඩ් මාක් කරන මේ කෙනෙක් ඉන්නවනේ. ඉතින් මෙයාගේ කාඩ් මෙයාට කාඩ් එක දීලිවල ඔයා මොන ක්ලාස් එකකටද කියලා. ඊට පස්සේ පුතාට ඉනගේ පුතා නෑ ඒ මගේ අම්මගේ. අම්මෝ තේ. ඒරෝ මන්ත්‍රී මාවත් තේලෝ ක්ලාස් එක දාන හැදුවේ. ඉතින් යක නෑ නෑ ඒ මගේ අම්මා කියලා. හා හා සෝරි සෝරි කිව්වා. තුන් ඔක්කොම ඉන්නේ යාළුවෝ වගේ නේ. ඔය ඉතින් ඒක අර ආටිෆිෂල් අපිට හදා ගන්න බෑනේ මල. ඒ කියන්නේ ඒක මං හිතන්නේ අර තියෙන්න ඕන පොඩි කාලේ ඉඳන් මේ තියෙන දැන් මේ තුන් දෙනා නම් පුතාලා තුන් දෙනා නම් ඒගොල්ලොන්ට කෙනෙක් නැතුව ඉන්නේ මේගොල්ලොන්ගේ හැටියේ මමත් ඒගොල්ලොත් එක්කම අර එකටමයි ඉන්නේ. ඉතින් එතකොට ඒගොල්ලෝ මොන මොකද්ද කරන්නේ? ඒ කරන හැමදේම මමත් ඒකේ ඉන්නවමත් කොටසක්. ළමයි සැර කරන්නේ කවුද? ඔයාද චන්දන අයියාද? මම තමයි ඉඳලා ඉන්න සැර කරෝ චන්දන අයියා. චන්දන අයියා ඉන්නේ කවුද? මට බයින් බැලලත් නැහැ බයින්නෙත් නැහැ. පොඩි අයට කවදවත් මට නම් එහෙම ඇහිලා නැහැ. දැන් අක්කා ක්ෂේත්‍ර කීයක වගේ වැඩ කරලා තියෙනවද? අපි එකින් එක ගත්තොත් පුවත්පත් වාර්තා කාර්යයක්. ඊට පස්සේ රූපවාහිනී නිවේදිකාවක් සහ වැඩසටහන් නිෂ්පාදිකාවක්. ඊට පස්සේ ගත් කතු වරියක්. නවකතා කාර්යයක්. ඊට පස්සේ රංගන ශිල්පිනියක්. නිලිය කෝ නිලිය? කම්මැලි දැන් ඇතර වැඩ කරා. අනි ඒක නම් ඇත්තටම මල්ලි මගේ එහෙම නිලියක් වෙන්න මගේ එහෙම කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. පිපිපියුම් නේද පළවෙනි? සුමිත්‍රා රාහුවද්ද මැතිණිය තමයි මම වක් කියන්න ඕනේ. පිපිපියුම්. මම ඉතින් අලුත්ම ටෙලිනාටි ෆීල්ඩ් එකේ. ඒකෙන් පස්සේ තමනාත්ලේ හිටියා නේද? ඔව් උඩුවියන් කියලා එකක් ආවා. ජයසේවන. ඒකත් ස්වර්ණවාහිනිය. ස්වර්ණවාහිනියමයි.
ඔන්න නිලියගේ කම්මැලිකම හින්දා දැන් තාරකා වාසල මොදලේ ආරච්චිය ගන්න නිලියක් නැහැ. මට ඒ හිතුනේ ඒ කියන්නේ හරි කාර්ය බහුලයිනේ ටෙලිනාට්‍ය ජීවිතේ මට ඒක එහෙම අර එකක් දෙකක් කරාම ඒක අසව නැති වුණා. එහෙම ලොකු ආකර්ෂණයක් තිබෙත් නැහැ. එහෙම මං කම්මැලි ගොතින හරි නරකයි මේක. මං කම්මැලි නැහැ. එහෙම වැඩ කරන්න මම කිව්වා අර ඉන්ට්‍රස්ට් එකක් නැහැ. ෂේප් එක වචන කියන්නේ ඒක. ෂේප් වෙන්න කියන්නේ මට හිතුණා ඊට වඩා නිදහස් ජීවිතේ මගේ තියාගන්න ඕනි කියලා. පොත්වලට අකුරු දෙකේ නම් දැන් මේ අකුරු දෙකේ නම් තියෙන පොත් කීයක් තියෙනවද? අන්දර මණ්ඩියකින් පටන් ගත්තා. ඊට පස්සේ කොණ්ඩේ කිරිලියෝ. ඒ දෙක නැහැ. ඊට පස්සේ දෙහියකින් තමයි අකුරු දෙකේ නම ආවේ. දෙහි, මැටි, කළු, S, පාට, ගුරු. දැන් එකක් ලියල ඉවරයි. ඒක මොකද? එකක් කියමුද? හා. කාසි. කාසි. ඇයි අකුරු දෙක? ඒක මෙච්චර ප්ලෑන් කරපු දෙයක් නෙවෙයි. ඒක හරියට මාර විදිහට වැඩ කරා. ඒ කියන්නේ ඊට පස්සේ ගොඩාක් ඒවා අකුරු දෙක. ඔව්. කෙටි කෙටි චිත්‍රපට පවාව. ධර්මයේ ක්ෂේත්‍ර කීයක වාගේ වැඩ පෙන්වනවද කියලා මම අහගෙන ඉන්නේ. ඒක තාම ඔන්න අතන නතර වෙලා තියෙන්නේ. කරාටේ. මොකද්ද දැන් මොන බෙල්ට් එක දක්වා ඇවිල්ලා ඉන්නවද? බ්‍රවුන් බෙල්ට් එක. බ්‍රවුන් බෙල්ට් එක. සාමාන්‍යයෙන් කරාටේ ඉගෙන ගන්න කෙනෙක් අවුරුදු 8න්, 10න්, 12න්, 15න්, 16න්. තාරකාවාසල මැදදී කරාටේ ඉගෙන ගන්න පටන් ගත්තේ මොන අවුරුද්දද? කවුරුත් විශ්වාස කරන්නේ නැහැ ඒකට. 40න් බ්‍රවුන් බෙල්ට් එක ගත්තා. 40න් බ්‍රවුන් බෙල්ට් එක ගත්තා. 40ක් පහු වෙලා. ඔව් 40ත් පොඩ්ඩක් පහු වෙලා කරාටේ පන්තියකට ගිය අවුරුදු කීයෙන්ද? ඒ කියන්නේ මගේ බබා හම්බුන පොඩි බබා හම්බුනාට පස්සේ තමයි මං ගියේ. ඒ කියන්නේ අවුරුදු 4ක් විතර නේද? ආ. ඒත් ඉතින් 35 පහු වෙලා නිකොම හරි. ඇයි කරාටේ ඉගෙන ගන්න එන්නේ කොහොමද? වාගේ දර රණ්ඩුවක් හැමෝනාව චන්දනයියට ආත්ම ආරක්ෂාව උදෙසා හැමෝම අනෝ එහෙම නෙමෙයි අතරමලි කරාටි කියන කී දේ දැන් බෲස් ලීට එහෙම අපි හරි ආසයි නේ දැන් ඒ මගේ හීරෝ බෲස් ලී මට හිතුණා මේ නිකම් මන් දන්නේ නැහැ ඒකයි කියලා මට සමහර දේවල් එහෙම ආස හිතෙනු ඉගෙන ගන්න හැබැයි මං ඊට පස්සේ බහැලම් කොහොමරි මහන්සි වෙල එක කම්ප්ලීට් කරන එක තමයි මගේ අර විදිය කික් බොක්සින් උගන්වන්නත් ගියානේ කාලයක් ඇත්තටම ක්ලාසස් කීපයක් කරා යනට ඒක මම පස්සේ මගේ වැඩ ඒ මේ මගේ වැඩසටහනත් එක්ක ඒක ඩිස්ටර්බ් වෙන හින්දා දැන් ඔය කරාටෙත් මම දැනට නවත්තලා තියෙන්නේ මගේ ඇකඩමික් වැඩ හින්දානේ ඒකෙන්ද ඇත්තට මේක මේ නැවැත්තුවා නැත්තම් පටන් ගත්තා මම මොකද බොක්සින් ඒ කියන්නේ කික් බොක්සින් කියන එක අර කික්ස් වලින් දැන් ඒක වර්කවුට් එකක් හැටියට මම හැදුවේ මොකද මම පර්සනල් අර දැන් අර මේ ෆිට්නස් ට්‍රේනින් කියන එකෙත් මම කෝස් එකකට ගියා අපිට පුද්ගලිකව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා අපි ලස්සනට ඇඟ හදාගෙන ඉන්නවා අපි එකට ජිම් ගියායි උනාට නේද ජිම් එකේදී අපි මුණ ගැහෙනවා ඉස්සර ඒ අතරේ තමයි මට හිතුණේ කික් බොක්සින් ක්ලාසස් කරන්න ඕනි කියලා ඉතින් කොහොමරි කළා කොහොමරි කරනවා පර්සනල් ට්‍රේනින් ඕන නෑ මම අපි පණිවිඩ දෙන්න ඔයා පබ්ලිසිටි දෙන්නද මං කරන්න අම හේතුවත් ඔයාලා කියන්නේ ඒක සමාගමට ගෙන්නන්න ඇත්තට මේක හොඳට සාර්ථක වුණා මොකද හේතුව එහෙම වුණොත් දැන් මම මේක කියලා දෙනව නම් මමත් අනිවාර්යෙන් ඒ ෆිට්නස් එහෙම තියාගන්නත් ලස්සනට දැන් පුතා අවුරුදු 25 දී නීතිඥවරයෙක් විදියට දියුරුම් දෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් සහ නීති විද්‍යාලයේ අවසන් විභාග ලියලා ඒ පුතාගේ අම්මා පුතාට අවුරුදු 30ක් සම්පූර්ණ කරලා පස්සේ ඒ හීනේ හැබෑ කරගන්නවා පුළුවන් එහෙම ඕන කමක් තියෙනවා දැන් කොච්චර කාලද ප්‍රතිඵල දැන් LLB එක කරලා ඉවරයි LLB එකේ දැන් අපි කොරෝනා වලට කලින් රිසල්ට්ස් ආවේ මම ওই ෆොටෝ එකක් දැම්මේ ළඟදී ටික කාලයකට පස්සේ තව ඉතින් තියෙනවා කොහමද 2021 අපි ලෝ කොලෙජ් එක තව කොච්චර කාල තියෙනවද ලෝ කොලෙජ් එකේ අපි 2 years වගේ ඉතින් කම්ප්ලීට් කරන්න ඕනේ මම ඇත්තටම කැපවීමෙන් කරනවා ඒ කියන්නේ සිහින දෙකක් තිබුණා සිහින තාරකා වාසල් මුදලිය ආරච්චි බවට පත් වෙන්නේ මගේ සිහින දෙකක් තිබ ප්‍රධානම එකක් තමයි නව කතාකාරියක් වෙන්න ඕන කියලා. අර වික්‍රමසිංහ මහත්තයාගේ පොත් කියවලා ඇති වෙච්ච ආකර්ෂණයේ හින්දා පුදුම ආසාවක් තිබ්බ පොඩි කාලේ නව කතාකාරියක් වෙන්න. ඉතින් ඒක ඒ වෙනුවෙන් මම ගොඩක් දේවල් කරා. ඉතින් ඒක සාර්ථක වුණා ඇත්තටම. ඒ කියන්නේ දැන් මේ නව කතාකාරියක් හැටියට මට ඉන්නවනේ මම පිළිගත්ත පාඨකයෝ මට ගොඩාක් ඉන්නවා ආදරය කරන. ඉතින් ඒක ඒ හීනේ හරි. ඒ හීනේ අල්ලගත්තා. ඊළඟ හීනේ නීතිඥවරියක් වෙන්න මගේ එහෙම ලොකු ආසාවක් තිබ්බා. ඒක පහුගිය කාලේ ඒ අර දැන් ඔය මාධ්‍ය වල වැඩ කරන්න ගත්තාම ටිකක් ඒක මේ ඒක පොඩ පොඩ යටපත් වෙලා තිබුණා. හැබැයි එහෙම හීනයක් තිබ්බොත් chance එක එන්නේ වෙලාවෙද වෙන ඕනම දෙයක් එහෙම මම. ඒ කියන්නේ මට අවස්ථාව මං හදනවා ඒකට. කාටවත් කරදරයක් නැති හිතේ තියෙන ආශාවන් ඉටු කරගන්න කොහොම හරි වැඩ කරනවා.
එහෙම පුළුවන් මල්ලි. දැන් අපි හිතමු දැන් දරුවෝ ඉන්න අම්මා කෙනෙක් නම් විශේෂයෙන් මොනවා හරි අපි දෙයක නිරත වෙනකොට ඉගෙන ගැනීම විතරක් නෙමෙයි. ඉගෙන ගැනීම වඩාත් හොඳයි. මොකද දන්නවද හැමෝම එකට පාඩම් කරන්න පුළුවන්. ආ මට එක්සෑම්. ඔව් මට ටයිම් ටේබල් එකක් තියෙනවා කියලා මගේ ටයිම් ටේබල්ස් එනවා තියෙනවා. ඒගොල්ලන්ගේ ඒවත් තියෙනවා. එතකොට අපි නිශ්ශබ්දයෙන් ගෙදර හැමසෝ අපි අනවශ්‍ය දෙයකට අපේ ටයිම් එක යොමු කරන්නේ. හතර දෙනා එකට පාඩම් කරනවා. ඒ කියන්නේ එක වෙලාවෙ අපි පාඩම් කරනවා හැමෝම. ඔතන තුන්දරයි අම්මයි. හැම ඒ කියන්නේ එතකොට මං කියන්නේ ඒක සාර්ථකව මේ දරුවන්ට උනත් සාර්ථකව කරගන්න පුළුවන්. එහෙම කැමැති 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 හැමදේම හිතේ හැටියට කරන හින්දාද ඔය පේන පේන තැන් වල ටැටූස් ඉස්සලා තිබ්බේ නෑනේ ඌවා. මම අද දැක්කේ. ස්වර්ණවාහිනී වාගිත් එක වැඩ කරන කාලේ තිබ්බේ නෑනේ මේ මෑතකන කරේ. කරාටි කරන්න ගත්තට පස්සේ තමයි අතරම කරේ. මේක දැන් මේ තියෙන එක ටැටූ එකක් කියෝකුෂින් කියන මගේ කරාටේ ස්ටයිල් එකේ ලෝගෝ එක. කියෝකුෂින් කියන ජපනිස් වලින්. මුලින්ම ගහුවේ මේ ෆියලර්ස් කියන එක. මේ ජපනිස් ලෙටර්ස් තියෙනවා. ලෙටර්ස් වලින් තේරුම ෆියලර්ස්. ෆියලර්ස්. ඔව්. ඇයි ඒක ගහන්නේ? ඒ ඒ ඒ වචනේ කවුද කිව්වේ ගහන්න කියලා? ඒ ෆියලර්ස් එක තේරුවේ මම ඉන්ටර්නෙට් එකෙන් මම තේරුවේ ගොඩක් ටැටූස් ගොඩාක් තියෙනවනේ. ඈ. එතකොට අර කරේජ් කියන එක ඒ වගේ ඔක්කොම යනවනේ ෆියලර්ස් වෙන්න එපා මේ. ඔක්කොම වඩා මට පේන එකම වාචන තර උඩ තියෙන එක. චන්දන කියලා තියෙනවා. චන්දන නාමය අතේ කොටාගෙන ඉන්නේ. චන්දන චන්දනේ මොකද දැක්ක ගම් මොකද කිව්වේ? ඒකේ වෙන 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 ලෙවල් එක ඉස්සර කල්චර් එක තුල ටැටූස් ගහලා තියෙන අර අපරාධකාර හඳුනාගෙන චන්දි එහෙමනේ ඒකම තමයි තාම ගොඩක් අය ගොළුවේ තියෙන්නේ නේ ඔව් ඉතින් එහෙම නෑ ඒක ආට් එකක් නේ මං කියන්නේ ඕනම කලාවක් තමන්ට ගැළපෙන විදිහට යොදාගත්තොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දැන් මට කවුරුවත් කියන්නේ කැතයි මේ ටැටූස් හරි නෑ අයියෝවා කරේ කියලා හැමෝම මගෙන් අහන්නේ අනේ අපිටත් ආසයි කරන්න කොහොමද ඔයාව කරේ මේ රිදෙනවත් කියලා මම මහණ ඊළඟට ගොඩක් අර ගෙදරින් කරන්න දෙන්නේ ටැටු එකේ තියෙන එක මට සිදුවත් දෙන්න වෙන්නේ ටැටු එකක් කරන්න ආසයි ගෙදරින් එලවයිද දන්නේ නැහැ කියලා ගොඩක් අය කියන්නේ හස්බන්ඩ් වයිෆ් එහෙම විතර නෙමෙයි හස්බන්ඩ්දාරී සැමියෙක් ලබන්න ඕනේ ඒකට සමහර වේරන්සත් කැමති නැහැ එහෙමත් තියෙනවා මේ වෙලාවේ අපි ඔයා කරන කියන දේවල් ගොඩක් ගැන කිව්වනේ ඉගෙන ගන්නවා සටන් ක්‍රම හදාරනවා දැන් විනෝදාංශ කරනවා පොත් ලියනවා දැන් මට හිතට එකඟවම කියන්න ඔය සියල්ල ඇස්සේ තාරකා වාසල මුදලි ආරච්චි කියන සාර්ථක ගෘහණියෙකුත් ඉන්නවාද ඉන්නවා 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 මම ඒකට තමයි ඇත්තටම මම ගොඩක්ම රස විඳින දෙයක් මේ ගෘහණිය කියන වචනේත් අර ටැටූ කලාව වගේ තමයි ඒක නිකන් අර සෞත්තු තැනකට දාලා එහෙම මිනිස්සුන්ගේ එහෙම මානසිකත්වයක් තියෙනවා සමහර අයගේ ගෘහණියක්ද කියලා නෑ ඒක හරි ඒක වැදගත්ම දෙයක් මොකද හේතුව ගෙදරක් මනින්නේ ඒකේ තියෙන තට්ටු ගානවත් ඒකේ තියෙන ගෘහ භාණ්ඩවත් වටින බඩු මුට්ටු නෙමෙයිනේ ඒක ගෙයක් කරන්න ඒක නිවසක් කරන්න ඒක ආදරණීය තැනක් කරන්න ගැහණියකට තමයි පුළුවන් අම්මා කෙනෙකුට යා ගෘහණියක් මොකද රහ කෑම වේලක් ගෙදර කන්න නැත්නම් දැන් කොරෝනා කාලේ හොඳටම තේරෙන මොකද එලින් කන්න බෑනේ මං කියන්නේ මේ සාම්ප්‍රදායික ගෘහණිය කෙනෙක් නෙමෙයි නමුත් අර ගෙදරක ගැහණු කෙනෙකුගෙන් අම්මා කෙනෙකුගෙන් බිරිඳකගෙන් සැමියා දරුවා බලාපොරොත්තු වෙන සියලු අහිංසක අවශ්‍යතා ටික ඉටු කරලා දෙන කෙනෙක්ද මට බය නැතුව කියන්නේ ඔයා අපේ පුතාට කතා කරලා හෙවනව නම් හරියටම කිය. මේ ළඟදි දවසක එයා ලස්සන කතාවක් කිව්වා. ළඟදි දවසක ළඟද ඒත් එයාගෙත් හැමදාම කෑම එක හදලා මම දෙන්නේ. මේක 50 50 අවස්ථාවක්. ඔයා අහන්න වෙලාවක. ඇත්තටම. ඉතින් ඒ පුතා කිව්ව දවසක් මේ එක හරි වටින කතාවක්. මොකද ඒ කියන්නේ දරුවෙක්ගෙන් හරියට ඇත්ත කියවෙනවා. මෙයා කිව්වා මේ මොකක් හරි එළියේ ප්‍රශ්නයක් ගැන රටේ වෙච්ච මොකක් හරි සිදුවීමක් ගැන කියලා කිව්වා මේ මොකක් හරි මේ මනුස්සකම يعني මිනිස්සුන්ගේ මනුස්සකම දැන් සමාජයේ නැහැ කියන එක. ඊට පස්සේ එයා කිව්වා නෑ දැන් අපි මං කොහේ එහෙම ඉතින් එහෙම නෑනේ අර પરම්පරාව අනු પરම්පරාව දැන් උගලන් බලන්නකෝ. ඔයා බලන්නකෝ. ඔයා කොච්චර හොඳ කෙනෙක්ද? ඔයා වගේ කෙනෙක් හම්බ වෙන මේ කෙනා කොච්චර වාසනාවන්තද? ඊට පස්සේ කිව්වා නෑ ඒ අම්මා අපිව හදලා තියෙන විදිහනේ කිව්වා. එතකොට ඒ විතරක් නෙමෙයි අර ගෙදර හදන කෑම එක රහ කළ කනවා කියන්නේ කන්න එහෙම හදලා දෙන්න පුළුවන් නම් ඒක ගෘහණිය කියන වචනේ මම හිතන්නේ නෙමෙයි ඊට වඩා දෙයක් එකක් තියෙනවා ආදරෙත් එක්ක කියනවනේ අම්මලා ආදරේ කැටි කරලා ඒ කෑම උයන්නේ මේ ඉතින් ඒ එහෙම කියලාත් අර සමහරවිට අර කුස්සියටම කොටු වුණාම තමයි ඔකේ අර ඒ කියන්නේ පසුතැවීමක් එන්නේ අම්මා කෙනෙකුට බිරිඳ කරනොත් ඒක එන්න පුළුවන්
මොකද අනිත් අයගෙන් එයා හැමසෙම බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන් නේ වර්ණනාවක් එහෙම මොනවා හරි. එහෙම නැති වුණොත් සමහර දුක හිතෙන්න පුළුවන් කෙනෙකුට අනිත් එක අම්මා කෙනෙක් එයා ලස්සනට ඉන්නත් ඕන. කුස්සියට වෙලා උයෝ එහෙ හිටියා කියලා ඒකම හරියන්නේත් නැහැ. එයා දැනගන්න ඕන අර ටික මැනේජ් කරන්න. මම දකිනවා Facebook එකේ ඔය රහ කෑම හද හද දානවා. ඊට පස්සේ අපේ කඩට කෙලවුනවා. ගෙන්න ගන්න විදියකුත් ඇත්තම රහට යන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. මොකද ඒක අපේ පවුලේ කියන්නේ මේ හැමෝටම වගේ පුළුවන් ආච්චිගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගේ තිනවා අර පිරිමැස්ම අපේ ආච්චි කියලා තිනවා නැහැ කියලා දෙයක් කියන්න හොඳ නැහැ මේ හැම තියෙන ගෙදර බඩු මුට්ටුවක්ම පණ තියෙන දේවල් වගේ ඒවට රිද්දන්න හොඳ නැහැ වගේ එකක් යාග තින්නේ එහෙම කිව්වේ නැතත් අර දොරක් වුණත් හයියෙන් වහන්න හොඳ නැහැ ගෙදර තියෙන හාල් ටික ඒ අවශ්‍ය දේවල් ටික පරිස්සම් කරන්න ඕනේ හැමදේම Tamanට තියෙන මොනවද ලැබෙන්නේ ඒ ලැබෙන ඒක ගෙනත් දෙන කෙනාටත් අර ඒගොල්ල කියන්නේ පින් සිද්ධ වෙන්න ඕනේ මේ ගෙනත් දුන්න කෙනාට එහෙමනේ ඒ වගේ හරියම අර දේවල් මම ඉගෙන ගත්තා යාගෙන රහට උයන් ඉගෙන ගත්තා මේ හැබැයි ඉතින් පස්සේ කාලෙක ඉගෙන ගත්ත දේවලුත් ගොඩක් තියෙනවා يعني කෑම જાති අර මම හැමතිස්සම අත්හදා බලන ගතියක් තියෙනවා මිදුල ගෙදර පිළිවෙලක් තියවගේ ඒත් නෑ හැම ගස් ගොඩක් කවල තියෙනවා මම ගේ يعني ටිකක් අර අපි හදපු එකක් ගත්තා භාගයක් හදලා තියෙනවා අපිට අවශ්‍ය විදියට ඉතින් අලුත් තව අලුත් වැඩියා කරගත්තා මේ ගස් ගොඩක් හිටවි අපි ඒ ගෙදරට පදිංචියට එනවත් එක්කම වගේ කොහොඹ ගහක් හිටෙව් ඒක ලකූ ගහක් වෙලා තියෙනවා දැන්. ඒ වගේ ගස් ගොඩක් අර ආසයි මම. ඉතින් එහෙම ලස්සන තියාගන්න දැන් වා මේ ආසයි. කෑම බීම හදන එක ගැන කිව්වනේ දැන් අපි දකිනවා එක එක මේ ඔය අතුරුපස සහ විවිධ කෑම ಜಾති හදනවා. හැබැයි මට හිතෙන්නේ අපිට ඒ පැණි රහ කවලා වා හරියට මේ මේන්ටේන් කරනවා කියලා කෑම. ඒක මෙහෙමයි මම මේ අර බත් කන්න නම් ආසයි ඉස්සර. තුන්වෙලට මර බත් තෝනේ පස්සේ හැබැයි අර වර්කවුට්ස් කරන්න ගත්තට පස්සේ බත් කෑමේ අර ආසාව ටික ටික අඩු වෙනවා. ඉතින් මොනවටවත් ඕනට වඩා ආස වෙන්න ඕනෙත් නැහැ. එහෙම දෙයක්වත් මට තියෙනවා. ඒ කියන්නේ මම කොච්චර ආස දෙයක් වුණත් මට ඒක නැතුව ඉන්න පුළුවන් මොකක් හරි ඉලක්කයක් තියෙනවා නම් මේක කරන්න ඕනේ කියලා. එතකොට අර ඕට්ස් වගේ දේවල් තමයි වැඩිපුර ගන්නේ බත් අඩු වෙන කන්නේ. දැන් ඔය හැම දෙයක්ම කියව උයන පිහින පාඩම් කරන, ගෙදර වැඩ කරන, ඊට පස්සේ විනෝදාංශ කරන, සටන් ක්‍රම කරන හැම දෙයකටම වෙලාව නැතුව ඔළුව කැක්කම හැදෙන්නේ නැද්ද? නැහැ. අන්න ඒක විශේෂ දෙයක්. ඒක මන් දන්නේ මං කොහොම මේ ඒක මම ලොකුවට සැලසුම් කරේ නෑ මුලදී. එතකොට ඒක මැනේජ් කරන විදිය තමයි තියෙන්නේ. ඒක පොඩි ප්ලෑන් එකකට යනවා. අපි හිතමු උයන්න ගියේ. දැන් මගේ මොන තරම් වැදගත් වැඩක් තිබුණත් මං ගෙදර උයනවා. මගේ තියෙන වෙනස මොකද්ද නේද? ඒ වැඩේ මට තියෙනවා නම් මං කලින් දවසේ පොඩක් ප්ලෑන් කරනවා. මේ වෙලාවට නැගිටලා උයන්න ඕනේ. එතකොට කලින් දවස් කලින් උයනවා මම නැගිටලා උදේ. එතකොට උයන වෙලාව මට ඉතුරු වෙන්නේ. ඒ වගේ බැලන්ස් කරන්න ඕනේ. මට එහෙම පුළුවන්. මම කියන්නේ තව වැඩ තව මට වැඩ දෙන්න මං කරලා පෙන්නනවා මට පුළුවන්. දැන් දැන්වත් මට අර රහස කියන්න කොහොමද ඔච්චර ලස්සනට ඉන්නේ මේ බලන මේ කාන්තා පාර්ශවයට මුලක් වැඩක් අගක් සහිතව දැනගන්න. ඔයා හෙව්වනේ මුලදීම වයස නැවැත්වුවේ කොතනද කියලා. එහෙම මල්ලේ අපිට වයස නවත්තින්න බැහැනේ. එහෙම වයස නවත්තන්න බැහැ. ඒක අර සබාදහමත් එක යන දෙයක් නේ. දැන් වයස නවත්තනවා කියලා අපි ඒකෙම එල්ලිලා ගියෝතින් හැමදාම මෙන්න මේ අහවල් පෙනුමට මම ඉන්න ඕන කියලා. එතකොට තමයි අපි අර ප්ලාස්ටික් කොස්මෙටික් සර්ජරිස් වලට හරි මොනවාට හරි ගිහිල්ලා ඒකෙම හිර වෙන්නේ. මම කියන්නේ එහෙම නෙමෙයි. මම මේ වයසට හරියන විදිහට මම මේන්ටේන් කරනවා. අපිට සබාදහමින් දීපු පෙනුම හැමෝම ලස්සනයි නේ. හැමෝටම තියෙන එක. දැන් ඒ පෙනුම මේන්ටේන් කරගන්න විදිහ තමයි මිනිස්සු දන්නේ නැත්තේ. බබෙක් හම්බුණා කියලා කැත වෙන්න ඕනේ නැද්ද? මට පුතාල කුණු දෙනෙක් ඉන්නවනේ. හැබැයි ඒ මොන වයසටවත් ඒ නිසි වයසට ගැලපෙන විදිහට මෝස්තර කරන්න, විලාසිතා කරන්න, ආස විදිහට ඉන්න ජීවත් වෙන්න ආසයි නේ. ජීවත් වෙන්න ආස කියලා සින්දුක තියෙන හැමදාම හිමිදිරිය සිතිනේ එහෙම. සින්දු ගන්න පුළුවන් නේ අක්කට? අනේ. ඔය ඔය අහන්නේ ඇත්තටම අක්කේ මම වාගේ සින්දුවක් අහලා නැහැ නේ. මම දැම්ම දැන් පෝස්ට් දෙක තුනක් ඒව නිකන් ගෙදර හැබැයි මම ඇත්තටම සින්දු කියන එක ගායනාව කියන්නේ ඇත්තට භාවනාවට සමාන දෙයක්. ඒක මේ ශ්වාස සින්දු කියනවාද? ඕ මම දැන් කාලයක් තිස්සේ මම මේ වෝකල් ට්‍රේනින්, ඒ කියන්නේ වෝකල් ට්‍රේනින් එක කරනවා. ඒ කියන්නේ අපි ඒ කියන්නේ ඒක ස්වර අභ්‍යාස කරන එක සින්දු කියන විතරක් නෙමෙයිනේ අපිට ඒ කියන්නේ හුස්ම ගැනීම අර හුස්ම හෙලීම ඒක ඒ ටික. ඒ කියන්නේ ලංග්ස් වලට අපි දෙන එක්සර්සයිස් එක. ඒක මම තව පොඩ්ඩක් එහාට ගිහලා කොහොමත් ඒ එක්සර්සයිස්ස් අපි කරනවනේ. මම මේ බැලුවේ ඒ අස්සේ මේ අක්කා Facebook එකට ගිහලා කොහමද මොකද්ද අන්තිමට කියපු සින්දුව කියලා හොයාගන්න. මේ ටිකක් එහා ඇත්තේ. ආ ඒකනේ එහෙම කවන්නේ. අර අපි කියපු කෑල්ල පොඩ්ඩක් කියන්න බලන්න. මොකද? ජීවත් වෙන්න. ඒක නම් මට බෑ. මම වෙන එකක් කියන්න. හා. हम तेरे बिन अब रह नहीं सकते तेरे बिना क्या वजूद मेरा तुझसे जुदा अगर हो जाएंगे तो
खुद से ही हो जाए के जुदा, क्योंकि तुम ही हो अब तुम ही हो जिंदगी, अब तुम ही हो। ओ चैन भी मेरा दर्द भी मेरी आशिकी, अब तुम ही हो। तेरा मेरा रिश्ता है कैसा, एक पल दूर गवा। अभी तेरे मोड़ कर लाते तेरे प्रोग्रामिंग में हस गोड गलाई उनो मत मावती में चंदना ये अक्का के गम पला तो मात्र 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 कोई हरे जाके मात्र की वड़ा रे कट्टियर मात्र के लगे ना तब से ने अन्नो ने अन्ने में का तब दिन है मामला है तेरे देवाल के मकीने के खेलती है ना ගුණාත්යෙන් වල මොකද මගේ අර මැටි පොතේ මම ඒ ගොඩක් කරේ අපේ ගම්පලාතේ සංස්කෘතිය ගැන තමයි කතා කරලා තින් මුල් කාලේ ආවේ මැටි කියලා පොතක් ඒක සුන්දරයි අම්මා ගත්තා මොනවද කරේ අම්මා බැංකුවක වැඩ කරේ බැංකුවේ මේ මැනේජර් කෙනෙක් විදියට අපච්චි ආර්ථික විද්‍යා ගුරුවරයෙක් පස්සේ යත් ඔයත් LLB එක කළා ජේ පාසල් ගුරුවරයෙක් ඔව් සිල්වෙස්ටර් එකේ හිටියේ නුවර ඉකෝන් ගුරුවරයෙක් හොඳ අර කියන්නේ ලස්සනට අර දේශන තියෙන අර ගොඩක් අය ආකර්ෂණය කරගත් එහෙම අතුල සේනාරත්න කියලා පස්සෙත් මේ LLB එක කරා ඕපන් යුනිවර්සිටි එක LLB එක කරා හැබැයි අර ඕත්ස් දෙන්න කිට්ටු වගේ අසනීප වෙලා නැති වුණා නාට දෙක නීතිඥවරයෙක් වෙන්න ලැබුණේ නැහැ නීතිඥවරයෙක් වෙන්න ලැබුණේ නැහැ අර ඩ්‍රීම් එක හැබැයි කරගන්න හම්බුනේ නැහැ ඒ වෙනකොට දුව ඒ දුවනේ පුතා ඉස්සෙල්ලම මුණුපුරා එතකොට අක්ක ඉස්කෝලේ ගියේ මාතර ශාන්ත ඉස්සෙල්ලම ශාන්තෝස් බාලිකා විද්‍යාලය කියන්නේ හයි ග්‍රේඩ් 6 වල ඉඳලා ගියේ ගමේ දෙයන්දර සහ පල්ලවෙල කියන ඉස්කෝල දෙකට ගියේ මං පහේ පන්තියට යනකම් ගියේ පල්ලවෙල ඉස්කෝලට මං ගොඩක් ආසයි ඒ ඉස්කෝලට තමයි ලස්සනයි නිම ලස්සනයි මං ජීවිතේ දැකලා මම කායකව රණ්ඩු වෙනවා චන්දනායක රණ්ඩු වෙනවා නෑ 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 මම චන්දනායක කියත් ඒක හැමෝටම වැදගත් දෙයක් මම කියන්නේ දැන් ගොඩක් අය යන එකම ෆීල්ඩ් එකේ ඉන්නකොට මෙම් ප්‍රශ්න එන්නේ නැද්ද ඊළඟට වෙන අයගේ ආකර්ෂණ එනකොට එහෙම ඉරිසියා හිතන ඉරිසියා හිතලා තියෙනවා ඉස්සරම يعني මුල්ම කාලේ අර අපි අර ආදරයක් පටන් ගන්නකොට අර තම කවුරුත් බලනවටත් කැමති නැහැ ඒක අර බොළ ආදරේනේ ඊට පස්සේ අපි තේරුම් ගන්න මම එයාට කියලා තියෙන්නේ මිනිස්සෙකුට නිදහසේ ඉන්න දෙන එක තමයි එයාගේ තියාට තියෙන දෙන්න පුළුවන් ලොකුම දේ මං ආදරේ ආදරේ කියලා මම අල්ලගෙන හිර කරගෙන හිටියොත් ඒ ආදරෙන් ඇති වැඩක් නැහැ ඒ ඔයා කියපු දේ කතාව හරි වැදගත් ඒ කියන්නේ හරි වටින දෙයක් ඒ කියන්නේ මම ඒ දරුවන්ගෙන් එහෙම අහලා තියෙනවා නමුත් අර දැන් ඔයා වගේ යාළ කියන්නේ යාළුවෙක් වගේ අපි ඉස්සර ඉඳන් දන්නේ කෙනෙක් කියන්නේ ඒකම ටෝන් එක වාගේ ඇහිලා තියෙන එකම ටෝන් එක මල්ලි ගෑවත් කාට හරි අයියේ ගෑවත් කොහේ කියන ආයතනයේ කවදවත් නේ එහෙම කවදවත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ කොහෙවත් නේ පොළවට බරක් නැතුව ඇවිත් ඉන්නේ බරක් නැහැ මොකද ඇඟ පොඩි හින්දා දන්නේ නැහැ පොළවට බරක් නැතුව ඇවිත් ඉන්නේ ළඟට ඇහෙන්න කතා කරන්නේ ඒකනේ තාරක වාසනතුලි කිව්ව අපිට මතක් වෙන මේ ටෝන් එකම තමයි ඉස්සර මට මතකයි අර ලොකු පුතාව අරගෙන අක්කා එතකොට ලොකු පුතාට අවුරුදු 10ක 12ක කාලේ රෑ නිවුස් කියන්නේ නෝටත් එක්කගෙන එනවා ඊට පස්සේ කාලයක් ඇති පොඩි පුතාවත් පුතාලා දෙන්නවම එක්කගෙන ආවා ලොකු බ්‍රේක්ස් අරගෙන තිනවා මගේ මැදදී ඔව් සම්පූර්ණ මීඩියා මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙලා ඉඳලා තියෙනවා හැබැයි ආපහු මුලෙත් ඇත්තටම ඇවිල්ලා තියෙනවා දැන් කාලෙකින් අපි මේ අවුරුදු 18කින් ඒ කියන්නේ මුලින් හමු වීමෙන් අවුරුදු 18කින් වගේ පස්සේ හම්බ වෙනවා හරිම සතුටු වියක්ක නිදහසේ කතා කරන්න හම්බුණාට සහ අර ඔයාට නොකියා ගෙන්නාගත්තේ මිත්‍ර සමාගම ආරම්භ කරලා හරි ලස්සනයි ලෝකයේ තියෙන සියලු සමාගම් වලට වඩා ප්‍රබලම සහ වටිනම සමාගම මිත්‍ර සමාගම ඒකයි මේක සීමා රහිත අල්ලාවසල්ලාපයක් වෙන්නේ වෙන කෙනෙක් එනකොට හොය හොය අහන්න ඕන ප්‍රශ්න මිත්‍ර වෙනකොට හිතන්නේ නැතුව අහන්න පුළුවන් තව ඉතුරු නෑ ප්‍රශ්න ඉතින් කවන්නේ ඒ හොඳම දේවල් ටිකක් ඔයා කතා කර හැබුවා අනේ ස්තුතියි ලස්සනයි මේ ඉතින් බොහොම ස්තුතිය ආවට ස්තුතිය වටත් පළවෙනි වැඩසටහනට මංගල වැඩසටහනට ආරාධනා කරාට
ඒක හොඳට සාර්ථකව ලස්සනට කරන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා වට ඒ ශක්තිය තියෙනවා සහ ඔයා හරි පොපියුලර් දැන් ඉතින් අර කලින් මං හිතන්නේ අර ස්වාධීන වැඩ කරනකොට ඒක තියෙනවනේ ඒ පර්සනැලිටි එක වල කොහොමද තියෙනවා ඉතින් හැම දෙයකටම ආශිර්වාද කරනවා ඔයාටයි පවිත්‍රටයි පුතාටයි මං ආදරේ ගොඩක් තුන්නේ අනේ බොහොම සතුටක් යම් අදට සම ගන්නවා ආයෙත් මේ වගේ සීමා රහිත අල්ලාප සල්ලාපයක් ගෙදන්න පුළුවන් ආදරණීය මිත්‍ර සමාගමකින් මුණ ගැහෙමු.